අපේ රටේ සරුවට වැවෙන බෝග අපේ රටේම වවමු. ඒ සඳහා අපට හයිය තියනවා වගේම රාජ්‍ය අනුග්‍රහයත් ලැබිලා තියෙනවා. බෝග 16 සෞභාග්‍ය කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන ඒ සඳහා ඔබට හයියක් ශක්තියක් වගේම යෝධ මක පෙන්වීමක් ලබා දෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒ සඳහා තාක්ෂණික උපදෙස් මග පෙන්වීම් ආධාර අනුබල ලබා දෙනවා. මේ වැඩසටහනේ සුවිශේෂී භෝග ප්‍රවර්තන කාණ්ඩයක් තමයි ලොකුලුණු. රජයේ විසින් දියත් කරලා තියෙන සෞභාග්‍ය කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ භෝග 16ක් තෝරගෙන තියෙනවා. මේ භෝග 16 අතරින් ලොකුලුණටත් විශේෂ තැනක් ලැබෙනවා. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තරම දේශීය නිෂ්පාදනයේ හැකි ප්‍රමාණය නිෂ්පාදනය කරලා ආනයනයේ සීමා කිරීම සඳහා. ඒතර ඒ අතරිනොත් වැඩිම ප්‍රමාණයක් ආනයනය කරන භෝගයක් තමයි ලොකුලුණු. ඒ නිසා ඒ සඳහාත් විශේෂ වැඩසටහනක් මේ වෙන් කරලා තියෙනවා මේ සෞභාග්‍ය කෘෂිකර්ම වැඩසටහන යන්න. දේශීය පරිභෝජනයේ සඳහා ලොකුලුණු මෙට්‍රික් ටොන් 210,000ක පමණ අවශ්‍යතාවයක් පවතින අතර මේ වන විට අප විසින් නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් 62,000ක් පමණයි. ඉතිරි අවශ්‍යතාවය ආනයනය මගින් සපුරා ගනු ලබනවා. ඇත්තටම ලොකුලුණු කියන එක අපට නිෂ්පාදනය කරන්න මුළු අවශ්‍යතාවය නිෂ්පාදනය කිරීමේ ගැටලුවක් තියෙනවා. මොකද ගබඩා කිරීම ඉතාම අපහසුයි. මුරුදු භෝගය ඒ නිසා අපට ජලකන්නේ විතරක් තමයි මේ ලොකුණු නිෂ්පාදනය කරන්නේ 60%ක් විතර තමයි නිෂ්පාදනය කරන්න වෙන්නේ වාර්ෂිකව ඉතුරු ජලකන්නේ සඳහා ඉතිරි අවශ්‍යතාවය අවසාන වශයෙන් අපට ආනයන කිරීම සිදු කරන්න වෙනවා ලොකුණු වගාව පසුගිය ජලකන්නේදී 2020 කන්නේදී කොවිඩ් තත්ත්වයට යටතේ වුණත් මේ කොරෝනා තත්ත්වයට යටතේ වුණත් ඉහළ ලොකුණු නිෂ්පාදනයක් ගොවින් නිෂ්පාදනය කරලා තියෙනවා මොකද හේතුව ලොකුලුණු කියන එක ඊටම ලාභදායි භෝගයක්. ඔවුන්ට හොඳ ආදායමක් ලබා ගත හැකි භෝගයක්. හොඳින් වගා කරු. මෙතනදී ඇත්තරම මේම යල කන්නේදී දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කරලා තියෙනවා අක්කර 5000ක ඉතිරි ඉලක්කයක්. ගිය අවුරුද්දේ 2020 යල කන්නේදී 3800ක් විතර හෙක්ටයාර වගා කරා. හෙක්ටයාර 5000ක විතර ඉලක්කයක් වගා කිරීම සඳහා සූදානම් කරලා තියෙනවා. එතනදී ඇත්තනම ලොකුලුණු නිෂ්පාදිතතාවය වැඩි කිරීම සහ ලොකුලුණු බීජ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා තමයි මේ ප්‍රධාන වශයෙන් මේ ඔවුන්ට පහසුකම් ලබා දීම සඳහා ප්‍රතිපාදනය වෙන් කරලා තියෙන්නේ 2023 වර්ෂය වෙන විට ලොකුලුණු පකාවේ ඵලදායීතාවය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 20 සිට 22 දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අපේක්ෂාවයි නිෂ්පාදන ඵලදායීතාවය වැඩි කිරීම කියන්නේ දැනට හෙක්ටයාරයකට ලබා ගන්නා මෙට්‍රික් ටොන් 20ක විතර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 30 40ක් දක්වා වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා මහලු ඵලම් පරිශන මධ්‍යස්ථානය විසින් හඳුන්වා දීලා තියෙනවා. ඉහළ අස්වනු ලබා ගැනීම සඳහා තාක්ෂණික පැකේජයක්. ඇත්තටම මේ පැකේජය පාදක කරලා තියෙන්නේ බිංදු ජල සම්පාදන පද්ධති පාදක කරගත් පැකේජය. මේ කළමනාකරණ පැකේජය ඇත්තම විසිරුම් ජල සම්පාදන පද්ධතිය ඒත් එක්ක වෙනත් ජල සම්පාදන පද්ධති මගින් ලබා දීම කරනවා ජලය සම්පාදනය කරනවා. එතන තියෙන විශේෂත්වයක් තියෙන්නේ ලොකුණු වගාවට ඊටම තරදෙනයක්ව පවතින ඇන්ත්‍රැක්නෝස් රෝගය. දඟර රෝගය ගොවීන් අතර ඊටම ජනප්‍රිය ගොඩක් හානිකර තත්ත්වයේ තියෙන රෝගයක් මේ වගාව සඳහා ඉදිරියේදී වගාවට තරදෙනයක් වියයි රෝගයක්. ඒක රෝගයේ මරදිනී වීම සඳහා රෝගයේ අඩු කිරීම සඳහා මේ බිඳු ජල සම්පාදන පද්ධතිය හඳුන්ලා දීලා තියෙනවා. ඒ පාද කරගත්ත අනිකුත් පැකේජ කළමනාකර පැකේජයට ඇතුළත් වෙන බදාමයන් වශයෙන් භාවිතාන්නේ කාබනික පොර භාවිතය සහ උස්පාති සකස් කිරීම ඒත් එක්කම පිදුරු වසුන් යෙදීම ප්‍රධාන වශයෙන් ඒ ටික. එතකොට කාබනික පොර භාවිතය තුලින් ඇත්තරම මෙට්‍රික් ටොන් 10ක් 15ක ප්‍රමාණයක් පරිකිරීමේ හැකියාවක් තියෙනවා. ලොකුලුණු ඉතාම ප්‍රතිචාරයක් දෙනවා මේ කාබනික පොර භාවිතා කිරීම කියන එක. ඊට පස්සේ අක්කර කාලයකට මෙට්‍රික් ටොන් 1500ක් නැත්නම් වර්ග මීටරට කිලෝ එකහමාරක් විතර කාබනික පොහොර භාවිතා කරන ගොම පොහොර හානිකොත් කාබනික පොහොර ඒත් එක්කම භාවිතා කරන්න පුළුවන් බෙදි 10 නැත්නම්
කරකර ගත්තහයියා භාවිතා කිරීම තුළින් අස්සන් වැඩි කිරීමට ඇත්තම ප්‍රධාන වශයෙන් පසේ තියෙන භෞතික ගුණාංග දියුණු කිරීමක් වෙනවා මේ බෙදි දහයියා නැත්නම් අර කුන්තාන් කියන එක යොදාගෙන ඉන්න තුළින් ඉතින් මේ තුළින් තමයි අස්සන් වැඩි කිරීම සඳහා අපිට ගොවීන්ට හඳුලා දෙන්නේ ඔවුන්ගේ අස්සන් වැඩි කිරීම සඳහා දෙදස් විසිතුන වර්ෂය වන විට ලොකුලෝනු වගාවේ සත්‍ය බීජ නිෂ්පාදනය කිලෝග්‍රෑම් 15000 සිට කිලෝග්‍රෑම් 30000 දක්වා ඉහළ නන් පාලමින් සත්‍ය බීජ අවශ්‍යතාවෙන් 80%ක් සපුරාලීම අපේක්ෂාවයි. 2021 ජල කන්නේදී අපේක්ෂිත හෙක්ටයාර් 5000ක් වගා කිරීම සඳහා මේ සෞභාග්‍ය කුසකාර්මික වැඩසටහන යටතේදී බීජ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් සහනදායි පදනමක් මත ගොවීන්ට ලබා දීමට අපේක්ෂා කරනවා. ඇතර මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අස්සන හෙක්ටයාරයට මෙට්‍රික් ටන් 35ක් දක්වා පෙරී කිරීම තුලින් ඔවුන්ට එතකොට අස්සන වැඩි වෙනවා, ආදායම වැඩි වෙනවා. එතකොට මේ පියදම ආවරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් ඔවුන්ව නැවතත් ලුකුණු ගාවට අවතීර්ණ වෙනවා. बीज निष्पादने सदा नवत संपूर्ण बीज समांगे देशीय अवश्य बीज प्रमाण निष्पादने के लिए आवश्यकता फैन गलती है गोविंद अवश्य बीज निष्पादने करना अमुद्रव्य सह दिरी दीम लबाजी में सदा सरसुम करती है जलकाने दी निष्पादने करतीन लोकलूणु बीज लोकलूणु मऊ बल महाकाने सदा तीट पनाह दिरी दीम नाकुलादेन मऊ गौर हंदवागनी में सदा सीट पनहते पोसी वैश्यावरण लादेन चीर वैश्यावरणेट पोलिटीन सीट पनहते लादीम बलापुरुन बीज निष्पादन कदा योग मशी किलो दहाक निष्पादन करना बड़ा थोद कुत किलो एक निष्पादन करना बीज ये सदा वाश्य සියලුම පහසුකම් ඕනෑම ගොවියෙකුට අපිට බලාපොරොත්තු වෙනවා මොකද බීජ නිෂ්පාදනයේ ඊතරම්ම වැදගත් ඒත් එක්කම ඔවුන්ට වසන්තීකරණය සඳහා පහසුකම් බබඩක් කුටීර 35ක් නිෂ්පාදනය කිරීම බලාපොරොත්තු වෙනවා ඒකෙන් සම්පූර්ණ අපේ වසන්තීකරණ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් මොකද වසන්තීකරණය කිරීම අවශ්‍යයි ලොකුලුණු බීජ නිෂ්පාදනය කිරීම සඳහා ලංකාව විලගුරුණ කතා කරනකොට ඇත්තටම මට ගෝවින්ගෙන් ඉල්ලීමක් කරන්න තියෙන්නේ අද බීජ කියන එක ලොකුලුණු බීජ කියන එක තමයි අපේ ගැටලුවක් වෙනවා ඒ නිසා ඉදිරියේදී මේ தත්ත්වය නැති කර ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම දේශීය වශයෙන් Tamanට අවශ්‍ය බීජ ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා Taman සැලසුම් කර ගන්න ඕන මොකද ඇත්තටම නොස්වැනි රෝගය වෙනි දන් රෝග தත්ත්ව අපි සමහර අවස්ථාවලදී වෙනත් ගෝවින්ගෙන් මිලදී ගැනීම සිදු කරනවා නමුත් ගැටලුව තියෙන්නේ ඒ වට ඇන්ත්‍රොක්නෝස් රෝගය තීනවද නැති කියන අපට කියන්න බෑ. නමුත් තමන්ගෙම නිෂ්පාදනය කරගත්තු බීජ ඒකෙන් සම්පූර්ණයෙන්ම ඇන්ත්‍රොක්නෝස් රෝගයෙන් තොර බීජ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට තමන්ගේ අවශ්‍ය ප්‍රමාණය බීජ නිෂ්පාදනය කිරීම කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි අවශ්‍ය කාලට වේලාවට තමන් සකස් කර ගැනීම. තමන්ගේ ප්‍රදේශයේ වර්ෂාව ඒත් එක්කම කාල වුණ තත්ත්වය අනුව තමන් සකස් කර ගැනීම ඉතාම වැදගත්. තමන් ගොඩක් වෙලාවට විනාශ වෙනවා. විනාශය නිසා සම්පූර්ණයෙන්ම වගාවට බලපානවා. ඒ නිසා තමන් නියමිත කාලයේදී නියමිත ක්‍රමානුකූලව සකස් කරගත්ත සමානකින් තමන්ට ලබාගත හොඳ නිරෝගී පැලයකින් සම්පූර්ණම ශක්තිය තියෙනවා වගාවක් ඉදිරියට අරන් යන්න. ඒ නිසා නිවැරදි ක්‍රම වලට තාක්ෂණීය යොදලා තමන් සකස් කර ගන්න ඕන තමන් සකස් කරගෙන නියමිත පැල ටික ක්ෂේත්‍රයේ නියමිත කාලයේදී සිටීම ඉතාම වැදගත් වෙනවා පුළුවන් හැටි පමණදී කල්ලාත හිටුවොත් එහෙම ගොඩක් වෙලාවට වාසියක් තියෙනවා අවසාන වශයෙන් වගාව වර්ෂාවට හසු නොවි බේරා ගැනීම හැකියාවක් තියෙනවා ඒත් එක්කම ක්ෂේත්‍ර නිලධාරීන් ඇත්තරම
ඒ උපදේශ ලබා දෙන ශේෂ්ඨ නිලධාරීන්ගේ මේ නව තාක්ෂණය ඒත් එක්කම බීජ නිෂ්පාදනයේ තාක්ෂණය ගොවීන්ට නියමිත අවස්ථාවදී ඔවුන්ට උපදේශ ලබා දීම සඳහා සැලසුම් කරගත යුතු වෙනවා. ඊටාම මේ ලොකු ලුණු වගාව සඳහා ඊටාම වැදගත් දෙයක් තමයි ශේෂ්ඨ ආදර්ශන හැකි අවස්ථාවදී මේ තත්ත්වය රටේ තත්ත්වයට ගැටලුවක් තියෙනවා. නමුත් හැකි පමණ ඉහළ තාක්ෂණික පැකේජ් සඳහා ආදර්ශන එතකම බීජ නිෂ්පාදන ආදර්ශන හැකි පමණ පවත්වලා ගොවීන්ව දැනුවත් කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ ලොකු ලුණු නිෂ්පාදනයේ වැඩි කිරීම සඳහා ගන්න පියවරක් විදියට. කොළ පොහොර සහ භෝගාපද්‍රව්‍ය ඔබේ වගාවට යෙදිය හැකි වටිනා කාබනික පොහොරකි. වගා කරන භූමියේ කොළ පොහොර වශයෙන් ගන්නා ශාක වර්ග වගා කර හෝ පිටතින් ගෙනවිත් භෝග සිටුවීමට සති දෙකකට කලින් පසට යට කිරීම තුලින් පසේ පෝෂණ තත්ත්වය වැඩි කර ගන්න පුළුවන්. ඒ තුලින් ඔබේ අස්වැන්න වැඩි කර ගන්න පුළුවන්. නිරෝගී දිවියක් උදෙසා යහපත් කෘෂි පිළිවෙත් ගැප් යටතේ සාතික ලක් එළවලු පළතුරු පරිභෝජනයේද අපි තුරු වෙමු. ඔබ ලබා ගන්නා SL ගැප් ලාංඡනයේ සහිත එළවලු හා පළතුරු වල සෞඛ්‍ය ආරක්ෂිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර ඇත. සෞඛ්‍ය ආරක්ෂිත ආහාර නිරෝගී ජීවිතයකට මඟ පාදයි. ඔබ තුරවන්න ගැප් එළවලු පළතුරු පරිභෝජනය කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවිඩයක්.